අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඡන්දේදී පක්ෂග්‍රාහී වුණොත් පොලිසියටත් වැඩ වර්ධින ලකුණු වරින්තුකාර බන්ධනාකාර අධිකාරී සම්පායෝ අල්ලන්න පොලිස් මෙහෙයුම් ETI එදිරිසිංහ හතර දිනාම CID එකට ගුරු සහායකයන් වැඩි කරන්න පුළුවන් නම් පන්තිවල සිසුන් ගණනක් වැඩි කරන්න අධිකරණ අනුමැතිය ඉන්දියාව තවත් කැළඹෙයි මුම්බයි පැල්පත් වාසීන්ගෙන් 57%කටම කොරෝනා දේශීය ප්‍රවෘත්ති ඉදිරි මහමැතිවරණයේදී පක්ෂපාතීත්වයක් දක්වන සහ අකාර්යක්ෂම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් 19:33 දුරකථන අංකයේ ඔස්සේ දැනුම් දෙන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ. පසුගිය මැතිවරණයට සාපේක්ෂව මේක ඉතාමත්ම සාමකාමී මැතිවරණයක් කිසිදු බලපෑමක් නැහැ මේ දේවල් කරන්න එපා කියලා අතරංගුට ගැනීම වැඩිම කළා තින්නේ පවතින රජයේ කට්ටියව තමයි ආධාරකරුවන් තමයි අතරංගුට ගැනීම කළා තින්නේ වැඩියෙන්ම පැමිණිලි මෙලියවිලා තින්නේ ඒගොල්ලන්ට ඒ කියන්නේ කිසිම බලපෑමක් නැතුව ඒ කටයුතු කරනවා ඒ වගේම තමයි රජයේද වෙනද පක්ෂයකද කියලා නැහැ පොලිස් නිලධාරියෙක් යම්කිසි පක්ෂපාතිත්වයක් හෝ කාර්යක්ෂමතාවයක් දැක්වුවොත් ඒ නිලධාරින්ට විරුද්ධව ක්‍රියා කරනවා ඒ සම්බන්ධයෙන් පැමිණිලි තියනවා නම් ඒත් එක්කම ප්‍රාදේශීය පොලිසියෙන් ඒ කටයුතු වෙන්නේ නැත්නම් 19:33 කියන දුරකථනයට මහජනයට දැනුම් දෙන්න පුළුවන්. ඒ වෙලෙම ඒ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපිට වීඩියෝ ක්ලිප් එකක් උලස්ථානයට එවන්න පුළුවන්. එහෙම නැත්නම් මැතිවරණ කොමිසමට ලැබෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ නිලධාරීන් ක්‍රියා කරන්න නැත්නම් ඒ නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. වරෙන්තු නිකුත් කර ඇති මේගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. සැකකරු සොයා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ. හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු වහාම ක්‍රියාත්මක කරන ලෙස මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පොලිසියට නියෝග කළා. කෙසේ වුවද එම බන්ධනාගාරයේ හිටපු ජෙලර්වරුන් දෙදෙනා අධිකරණයට ඊයේ පාර වුණා. ඔවුන් දෙදෙනා ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි මීගමුව අධිකරණයේ මීට පෙර වරින්තු නිකුත් කර තිබුණි. අත්අඩංගුවට ගැනීමට වරින්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ජෙලර්වරුන් වන සරත් බණ්ඩාර හා නිශාන්ත සේනරත්න දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මෙසේ ඊයේ පාර වුණා. ඔවුන් ලබන මාස 4 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසූ බවටයි ඔවුන්ට චෝදනා එළවී ඇත්තේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කළේ පසුගිය 22 වනදායි. මෙසේ වරින්තු නිකුත් කර තිබීදී හිටපු ජෙලර්වරයෙකු වන කාලිංග කළුඅක්කල පසුගිය 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණා. ඔහු මේ වන විට ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කළ රීඩ් පිට්සන් පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 5 වනදා සිදු කිරීමට අභ්‍යාචනා අධිකරණය තීරණය කළා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් 4 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා නාලක එදිරිසිංහ යන 4 දෙනා මිසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. ETI තැන්පත්කරුවන් 3 දෙනෙකු ගොනු කළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම අධ්‍යක්ෂවරුන් 4 දෙනාට වරින්තු නිකුත් කළා. සොරගත් භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශන අංශය සමත් වුණා. මෙම අපරාධ කොට්ටාසයට අයත් ප්‍රදේශයේ මද්‍රව්‍යයට ඇබ්බැහිවන් සොරගත් භාණ්ඩ මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 550ක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී ප්‍රදේශයේ සිදු වූ සොරකම් සහ නීති විරෝධී ක්‍රියා රැසක් සම්බන්ධයෙන් හෙළි කරගෙන තිබෙනවා. ඒ අනුවයි මෙම ක්‍රියාවන්ට සම්බන්ධ තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ. පාසල්වල පළමු ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට ගුරු සහායකයින් 2 දෙනෙකුත් 3, 4, 5 ශ්‍රේණිවලට එක් ගුරු සහායකයෙකුත් යොදවා ගන්නේ නම් පමණක් පන්තිවල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට අධිකරණයෙන් අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා ප්‍රකාශ කළා. අපිට දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ අවසරය ලැබිලා තියෙනවා පළවෙනි ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු සහායකයන් බඳවා ගන්නේ නම් පමණක් 35 සීමාව 40 දක්වා වැඩි කරාට කම් නැත කියලා කියන නෛතික මඟ පෙන්වීම අපිට නීතිපති දෙපාර්තමේන්තුව
අධිකරණය පාර්ශවයෙන් ලැබිලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් තව මෙතන කොමසාරිස්තුමාගෙන් ඒ පිළිබඳව අපි අවසර ඉල්ලා හිටියා. මෙතන කොමිසම විසින් අපිට අවසර දීලා තියෙන්නේ අගෝස්තු මාසේ 10 වෙනිදායින් පසුව ඒ සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නවම ව්‍යාපෘතියක් ලෙස ශිෂ්‍ය අනන්‍යතා අංකයක් ලබා ගැනීමට කටයුතු කරන බවද මාධ්‍යමට එක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපි මේ විශේෂ අංකය ලබා දෙනවා. මේ අංකය පාසල් පද්ධතිය තුළ තමන්ගේ අධ්‍යයනය අවසන් කරන තාක්කල් මේ නොම්බරෙන් තමයි ඔහු හැඳින්වෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයට යන්නේ නම් ඔහුගේ විභාග අංකය වන්නේ මේ නොම්බරය. ඔහු සාමාන්‍ය පෙළ විභාගයට යන්නේ නම් ඔහුගේ නොම්බරය වන්නේ මේ නොම්බරය. ඔහු උසස් පෙළ විභාගයට යන්නේ නම් ඔහුගේ අංකය වන්නේ මේ නොම්බරය. මේ අලුත් තත්ත්වය ඇතුලේ අපේ දුවෙක් පුතෙක්ට ඕනම අවස්ථාවකදී අංකය ලබා දීම පමණමයි සිදු කළ යුතු වන්නේ. ඒ අංකය තුල ඒ දුව හෝ පුතා කියවා ගැනීමේ හැකියාව සියලු ආයතනවලට රාජ්‍යයන්ට ලැබෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුතින් නිර්මාණය කර ජනගත කිරීම අමාත්‍ය ඩලස් අලාපිරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් වුණා. රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ ජනාධිපතිතුමාට මෙහිදී ජනතාව සිය ප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකින්ගේ ජයතාවුරු කිරීම ජනහමුකීපයක් ඊයේ කළුතර දිස්ත්‍රික්කයේ පුරා පැවැත්ුණා. ජනාධිපතිතුමා එම ජනහමුකීපයකට මෙක් වුණා. අපේක්ෂක ලලිත් වර්ණකුමාර මහතා බැලපිටියේ පොදු ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනාමුවට එක් වූ ජනාධිපතිතුමාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. ප්‍රදේශයේ අධ්‍යාපන කෘෂිකාර්මික හා මාර්ග පද්ධතිය පිළිබඳ ගැටලු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. රේමුණ මහාවිද්‍යාලයේ උමේකා සිව්වන් දිතියනිය කොවිඩ් අරමුදලට මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. අපේක්ෂක පියල් නිශාන්ත මහතා බේරුවල ප්‍රාදේශීය සභා කාර්යාලය අසල සංවිධාන කර තිබූ ජනහමුවටද ජනාධිපතිතුමා එක්ුණා. වංචාවෙන් හා දූෂණින් තොර තමා සමග වැඩ කළ හැකි 8 දිනක කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එවන ලෙසයි ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේ. කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය අරමුණු කරගත් සත්වැතැරුම් යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත බාර දීමට පියල් නිශාන්ත මහතා කටයුතු කළා. ඉදිරි වසර පහ තුළ රටේ සෑම ප්‍රදේශයකම පවතින පානීය ජල ගැටලු විසඳන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බියගම මාවර මණ්ඩිය දිවිනගම සතිපොළ භූමියේ පැවති ජනහමුවට එක්විමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතාවයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් නල සම්බන්ධතා මගින් ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. අනෙක් පිරිසටද පානීය ජල පහසුකම් ලබා දීමේ ජල යෝජනා ක්‍රම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් පොහොට්ටුව බලයට පත් විය යුතු බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා රට සංවර්ධනය කළ හැකි අපේක්ෂකයන් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පමණක් බවද ප්‍රකාශ කළා. මීරිගම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. රට සංවර්ධනය කරා ගෙන යන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. හරිහමන් නායකත්වයක් නොමැති වීම නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් අසරණ වී ඇති බවද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. පානීය ජල ප්‍රශ්න ගම්පහ දිස්ත්‍රික්කයේ තුල මේ ප්‍රශ්නේ උග්‍රයි. අලුත් නව වැඩපිළිවෙල යටතේ ජලය 100%ක් ජනතාවට නල ජල පද්ධතියක් ඇති කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මුන්නන්සලා 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරේ. මේ ජනාධිපතිවරයා තමුන්නන්සලා ඉදිරියට එදා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. දැන් මේ ප්‍රතිපත්ති මාලාව හා වැඩපිළිවෙල සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවට. තුනෙන් දෙක ඡන්ද අවශ්‍යයි විවස්ථාව වෙනස් කරන්න. යම් යම් අවස්ථාවලදී මුදල් වෙන් කිරීම පිළිබඳව ඇති වෙන ගැටලුවදී ඒකට අවශ්‍යයි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවත් එතුමාගේ පක්ෂෙන් නියෝජනය වේ. අපි කිව්ව ජනාධිපතිවරයා දීපු වැඩපිළිවෙල රටේ 69 ලක්ෂයක් අනුමත කර වැඩපිළිවෙල තමයි අපේ වැඩපිළිවෙල කියලා අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒකින් දා අන්නේ වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ පක්ෂයත් එක්ක එකට ඉන්න පිරිසක් අපි පත් කරගත යුතුව තියෙනවා. දෙවැනි එක්සත් ජාතික පක්ෂයක් නොමැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රාජගිරිය ඔබේ සේකරපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව පැවැත්වුණේ. ඉතින් අපි ඔක්කොම ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයට ඡන් දෙන්න. මොකද දෙවනි එක්සත් ජාතික පක්ෂයන්නේ අපි නෙමෙයි උසාවියට ගියා අනිත් පැත්ත උසාවියට ගියා. කිව්වා එක එක්සත් ජාතික පක්ෂයයි තියෙන අනික එක්සත් ජාතික පක්ෂ විරුද්ධ එකක්. මේ පැත්තට ගියොත් දැන් මේ පැත්තට වෙන පැත්තට ඡන් දෙන්න. ඒක ඇයිද ජේවීපීට පොහට්ටුවට ඡන් දෙනවා වගේ. කොච්චර කෑ ගැහුවද දැන් කෑ ගහලා අපි ඇත්ත UMP කියලා මොකද උසාවි කියන්නේ තව ඔයලා බොරු කාරිය කිව්වා. ඒක උඩ අපි දැනගන්න ඕනේ. අලියට කදල ගහන්න. ඉතින් අපේ හොඳ අපේක්ෂෝ ගණනාවක් ඉන්න. ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න. අතර සල්ලි දෙන්න. එක්සත් ජාතික පක්ෂයට අගෝස්තු 5 වෙනිදා ඡන්ද දෙන්න. අලියා ළඟින් කදල ගහන්න. සියලු දෙනාටම ස්තුතියි. මද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට සිංගප්පූරුවේ ක්‍රියාත්මක මරණ දඬුවම ලබා දීමේ ක්‍රමය තමන් බලයටපත් වූ පසුව ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. කහවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව පැවැත්වුණේ. මද්‍රව්‍ය ජාවාරමට අපි සිංගප්පූරුවේ නීති ටික ගේනවා. කරලා අහමුත් මොකද වෙන්නේ? මරණීය දඬුවම. මෙහෙමයි. පොඩ්ඩක් ප්‍රශ්න කරලා බලන්න මොකද සිංගප්පූරුවේ මද්‍රව්‍ය ව්‍යාපාරය කෙරෙන්නේ නැත්තේ මම තවුන්නාසයට කියන්නේ කැමති මම කිසිම බියකින් සැකයකින් නෙමෙයි මම මේක කියන්නේ අනිවාර්යෙන්ම මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම් ලබා දෙන්නට ඕන වෙන මොනවත් නිසා නෙමෙයි ජීවිතාන්තය දක්වා දඬුවම දීලා අතුරට ගියන් පස්සේ එළියේ හිටියනත් වැඩිය අතුල ඉඳගෙන හොඳට ව්‍යාපාරය කරන වසර 72ක් රට පාලනය කළද එම දේශපාලන පක්ෂ සිදු කර ඇතේ රට විනාශ කිරීම පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව පැවැත්වුණේ. අපි දන්නවා දැන් වසර 72ක් මේ ආණ්ඩු දෙක අපේ රට පාලනය කරලා තිබෙනවා. ආණ්ඩු 15. හැබැයි අපි ආපහු කරලා බලුවොත් රටකට විය හැකි සියලුම පන්නේ විනාශයන්ට අපේ රට මෙව පාලකයන් විසින් පත් කළේ වල කාට හරි මෙතන නැගිටලා කියන්න පුළුවන් සහෝදරයා මෙන්න මේ ශේෂ්ත්‍රයෙන් අපේ රට ඉස්සරහට ගිහින් තිබෙනවා මෙන්න මේ පැත්තෙන් අපේ රට ජයග්‍රහණය කරනවා කියලා එක පැත්තක් කියන සියලු පැතිවලින් අසාර්ථක බවට පත් වෙනවා තේරුම් ගන්න මේ පාලකයන් කවුද ඒගොල්ලෝ කිසි ජාතියකට ආදරේ අයිති ඒගොල්ලෝ ආදරේ බලයට සිංහල ජාතිවාදී අවශ්‍යතාවය ඇතර ඡන්ද ගන්න මුස්ලිම් ජනතාවට ගිහිල්ලා ඇතර වර්ණනා කරන ඇතර ඡන්ද ගන්න උත්තර දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස් ඇතුළත් විශ්වවිද්‍යාල ජනමතයේ විශේෂාංගය දැන් අන්සරෙන් කියනවා මේ වැදගත් හොඳ අය පාර්ලිමේන්තුවේ වන්න කියලා හොරු වෙවන්න එපා මානසරෙන් මාත්‍රේ මතක් කරනවා තමුන්නාසර කරපු හොරකම් මේ රටේ මිනිස්සුන්ට හොඳට මතකයි මේ රටේ අහිංසක අම්මලා තාත්තලාගේ කාරණා ටිකයි මාන ටිකයි හොරාකම් වෙන්නේ सजीवी विकास लक्ष्मण ඕක කරන්න දෙන්න එපා කියලා. ඇයි? ඒකට ඒගොල්ලෝ බයයි. හොරු හෙල්දරව් වෙනවා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ බලබල යොදාගෙන අද රාජ්‍ය සභා මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු අද අස්කරගෙන යනවා. මේ මැතිවරණයේදී සජිත්ගේ ශක්තිය අඩපණ කරන්න තමයි මේ මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වයේ තහනම් කරලා ඔවුන්ව පක්ෂයෙන් නිරබන්න යන්නේ. ඉතින් මේක මේ වෙලාවේ කළ යුතු දෙයක් නෙවෙයි. අකිල විරාජ් කාර්යෝස මැතුමා ඔබතුමා අපේ පක්ෂේ තක්කගෙන ගියා මිනි ගණත්තටම ගිහිල්ලා දැන් මිනි වලටම දාන්න ලැහැති කියලා දින වෙලාවේ තවත් ඔය වගේ මෝඩ වැඩ කරලා මේ පක්ෂේ විනාශ කරන්න හදන්න එපා අවසාන ඉතුරු වෙන්නේ ඔබයි රනිල් වික්‍රමසිංහ මැතුමා විතරයි ඔය පක්ෂයට අතරම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය හරහායිම පක්ෂය ඊටාම ධර්මුල් ලෙස පෙරහිමකට ලක් වෙලා තිබෙනවා ජනතාව අතරේම කණ්ඩායම් දෙකක් පිළිබඳවම විශ්වාසය නැති වෙලා තිබෙනවා මම විශ්වාස කරන විදිහට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරි
කාලයේ කිසිම විටකම එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙන කෙනෙකුට ලබා දෙන්නේ නැහැ. ඒක ලබා දෙන්න සුදුසු පුද්ගලයෙක් පෙනෙන්නේත් නැහැ. අපිට පේන විදිහට ඒ නිසා බොහොම පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය කාලයත් එක්ක දියවැළැන පක්ෂයක් බවට පත් වුණා. අතන මේ ගම්වල දැන් එක්සත් ජාතික පක්ෂය හොයාගන්න කෙනෙක් නැති තරමට පක්ෂය දුර්වල වෙලා තිබෙනවා. අපේ නායකයෙක් ඉන්නවා අවුරුදු 20ක් යනකම් පක්ෂය ඉදිරියට. ද ඔබ බලයි අපි ඉන්නේ කොහෙද මේ සමග ජන බලවේගී. ඒකේ නායකය වුණාට වැඩක් නැහැ කියලා. නෑ රත්තරන් අම්මේ තාත්තේ ලබන පස්වෙනිදා මේ ඉන්න එක්සත් ජාතික පක්ෂ 99ක් ඡන්දේ දාන්නේ සජිත් ප්‍රේමදාසට. එයා හයි අරගෙන ලබන 6 වෙනිදා සිරිකොතට ගිහිල්ලා මේ රටේ දැවැන්තම පක්ෂේ නායකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක මම මේ ළමට. එක්සත් ජාතික පක්ෂේ රනිල්ලා සජිත්ලා මංගලලා මේ සම්බුද්ධ ශාසනයට කහ චීවරයට ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස කරලා මේ මහ පොළොවේ විසඳුමක් නැහැ. අද දෙයියන්ගේ හාල් කාලා වාගේ මඤ්ඤං කියන්නේ මේවා සේරම මේ වස් වැඩිලා මේ ගොල්ලන්ට. දිට්ඨ ධම්ම වේදනීය කර්මය පමයි පටිසංග දීලා තියෙන අද එක්සත් ජාතික පක්ෂයට. අද විපක්ෂය අපිට හොයාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා අපි ඉල්ලා සිටෝ මේ අවස්ථාවේ මේ රටට ගැලපෙන මේ රට පාවා දෙන්න ඔබේ ඡන්දයට වටිනාකමක් දෙන මිනිස්සු පාර්ලිමේන්තුවට ලොවටපත් කරනවා. කරුණාකරලා එක්සත් ජාතික පක්ෂේ මේ බිදුරු විදුරු පක්ෂ අපි අමතක කරලා රටක් හැදෙන ඉස්සරහට යන්න පුළුවන් විදියට මේ පාලන තන්ත්‍රයට එකතු වෙන්න කියන කාර්යය අපි ආරම්භනා කරනවා. දැන් අරගොල්ලෝ කලකිරිලා ඒක ටෙලිෆෝන් එකේ යටත් තියෙනවා අලියගේ පැත්තේ යටත් තියෙනවා මොකද්ද මේ පාර ආණ්ඩුව නම් හදාගන්න බෑ එහෙනම් ඒකේ අනිත් පැත්තේ කියන්නේ මොකද්ද ගෝඨාභයලා ආණ්ඩුවක් හදනවා දැන් අපිට නම් මෙතනින් മന്ത്രിකම් දෙකක් ගත්තම අපි දිනුම් හැබැයි එක්සත් ජාතික පාක්ෂිකයට එහෙම දිනන්න බෑ ආණ්ඩුවක් හැදුවොත් තමයි එයා දිනුම් කියලා යාට ඉතින් ආණ්ඩුව ගත්ත නැත්නම් පරාදයි අමෝස්තු පස්වෙනිදා කොහොම ප්‍රබල ආණ්ඩුවක් තමයි පත් වෙන්නේ ඒකෙන් කිසිම සැකයක් නැහැ හැබැයි ලෙන්දක කියන්නේ උළුගෙඩි ගණන් කිරීම නෙවෙයි විශ්වාසයක් ලෙන්ගතු තමයි ප්‍රතිපත්ති ගරුක දේශපාලනයට නැඹුරු වෙච්ච තිරස අවස්ථාවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරන පිරිස අවශ්‍යයි ඒ වත්තන් අපි දැක්කා ව්‍යාපාරම යුගයේ වරදාන වරප්‍රසාද නුඹගේ මොම ඒ පැත්තට මේ පැත්තට දෝලන දැන් එහෙම පිරිසක් එක්ක ඒ ආණ්ඩුව ගෙන යන්න ඉතාම අසීරු වුණා ඒතොර ස්ථාවර ආණ්ඩුවක් මේ රටට වුණා ප්‍රතිපත්තිය තිරන ගන්න වැඩ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමයි අපි තෝරා පත් කරලා යවන්න ඕනේ අද දිනය තුල මේ වනතෙක් කොරෝනා ආසාදිතයන් කිසිවෙකුත් මෙරටින් හඳුනාගෙන නොමැති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2810ක්. ඒ අතුරින් 2317 දෙනෙකුම පූර්ණ සුවය ලැබීම විශේෂත්වයක්. කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින පුද්ගලින්ගේ සංඛ්‍යාව 80ක්. මේ අතර කන්දකාඩු මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද දිනය වන විට COVID-19 ආසාදිත පුද්ගලයින් 598 දෙනෙකු සිටින බවයි එම මධ්‍යස්ථානයේ කියා සිටියේ. අබුඩාබි සිට පුද්ගලයින් 40 දෙනෙකු අද උදැසන දිවයිනට පැමිණියා. දෝහා සිට පුද්ගලයින් 2 දෙනෙකු සහ චෙන්නයි සිට පුද්ගලයින් 77 දෙනෙකුද අද පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එම පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. මේ අතර අද උදෑසන 1:40ට පමණ කටාර සිට මෙරටට පැමිණි ගුවන් මගින් 32 දෙනෙකුද PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. යුද හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු අවසන් කළ 174 දෙනෙකු අද දින පිටත් ව්‍යාමට නියමිතයි. අද දිනේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස්වත පිටව ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 28323ක්. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 37ක් තුල මේ වන විට පුද්ගලයින් 2298 දෙනෙකු නිරෝධායනයට ලක්වනවා. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 770ක් සිදු කර ඇති අතර මෙරට තුල සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ සංඛ්‍යාව 150540. මේ අතර ලබන මාසයේ සිට සමාජය තුළ සිදු කරන අහඹු PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බව වසංගත රෝග වේද්‍යායකකේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. තිය දවස තුල කිසිම රෝගයක වාර්තා වුණේ නැහැ. වාර්තා වෙන සෑම රෝගයකම මේ දක්වා අපිට වාර්තා වෙලා තියෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින අය. එයාට කාණ්ඩ දෙකක් ඉන්නවා. එක කාණ්ඩයක් විදේශවල සිට පැමිණ ලංකාවේ නිරෝධායනය වෙන අය. අනිත් අය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අපි හඳුනාගත් රෝගීන් සහ ඒ ආශ්‍රිතින්ගේ අතර නිරෝධායනය කර සිටින අය. මේ අතර යම් කිසි විදයකින් අපිට මගහැරිච්ච රෝගියෙක් ඉන්නවද කියලා හඳුනා ගැනීම සඳහා දිගින් දිගටම අපි සමාජය තුළ PCR පරීක්ෂණ කරනවා. ඒ අනුව සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක්ම මාසයක් තුලදී ආවරණය වෙන ආකාරයට අහඹු නියති ලබා ගැනීම අපි දිගින් දිගටම සිදු කරනවා.
සමාජය තුළ මේ වන විට 40,000ට අධික ප්‍රමාණයක් අපි PCR පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඉදිරි මාසයේ සිට විශාල වශයෙන් ව්‍යාප්තව අපි සිදු කිරීම ආරම්භ කරනවා. එතකොට ඒ හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයකම තියෙන වැඩි අවදානම් කණ්ඩායම් සහ වඩාත් මේ COVID-19 රෝගීන් බලාපොරොත්තු විය හැකි ස්ථාන හඳුනාගෙන ඒ ස්ථානවල මේ PCR පරීක්ෂණ කරනවා. ඒ තුලින් සෑම මාසයකම මුළු රටේම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයක්ම ආවරණය වෙන විදිහට PCR පරීක්ෂණ සිදු කරනවා. මුම්බයි නගරයේ පැල්පත් වාසීන්ගෙන් 157කට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව මුම්බයි සෞඛ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ හේතුවෙන් නව ආසාදිත පුකුරු ඇති විය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ. ඊයේ දිනේදී රටින් ආසාදිතින් 52,249ක් හමු වී ඇති අතර ඒ සමග සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 116කට ආසන්න වෙනවා. එසේ වුවද ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 779ත් සමග ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 35,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.